අදත් සුපුරුදු විදිහටම ලෝකය පුරා පුවත් ඔබ වෙත ගෙනෙන්නටයි අප Voice Tube of People සූදානම් වන්නේ. ප්‍රථමයෙන් අවධානය යොමු කරනවා ඕස්ට්‍රේලියාවට. අද වන විට ඕස්ට්‍රේලියාවේ වෛරසය යළිත් හිස ඔසවා ව්‍යාප්ත වීමට හේතු සාධක වන කාරණා අතර ඔවුන් සුවිශේෂී වුණු කාරණයක් මේ වන විට හඳුනාගෙන තිබෙනවා. ඒ මේ වන විට COVID-19 යළි සක්‍රිය වීමට විදෙස්ගතව සිට පැමිණි සිසුන් හේතු සාධක වුණු බව ඔවුන් හඳුනා ගන්නවා. ඒ අනුව ජාත්‍යන්තර වශයෙන් අධ්‍යාපනය හැදෑරීම සඳහා විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට රට විවෘත වීමත් සමග මේ වන විට ඕස්ට්‍රේලියාවේ යළිත් වසංගතයේ හිස එසවීමට හේතු සාධක වුණු බවටයි චෝදනාව එල්ලවන්නේ. විශේෂයෙන්ම චීනයේ සිට පැමිණි සිසුන් සිය ගණනක් මේ වන විටදී යළිත් රට තුළට ඇතුළු වීම තුළ අවදානම්කාරී තත්ත්වයක් ඕස්ට්‍රේලියාව තුළ ඇතිව ඇති බවට මේ වන විට චෝදනා එල්ලවනවා. විශේෂයෙන්ම ප්‍රධාන විශ්වවිද්‍යාල සිඩ්නි වල පවතිනා විශ්වවිද්‍යාලවල පයිලට් ස්කීම් හරහා එළමෙන වර්ෂයේදී යළිත් සිසුන් ලබා ගැනීමේදී පැහැදිලි අවධානයක් යොමු කළ යුතු බව අධ්‍යාපන බලධාරීන් මේ වන විට ප්‍රකාශ කරනවා. බිලියන ගණනක් ඇමරිකානු ඩොලර් උත්පාදනය කෙරුණද මේ හරහා බරපතල පාඩුවක් රටට සෞඛ්‍යමය වශයෙන් සිදුවන බවටයි ප්‍රකාශ වන්නේ. මේ නිසාම to pilot programs to bringing international students to Canberra and South Australia have been postponed due to the resurgence of the COVID-19 cases in the country. මේ විදිහ කැන්බරා වලට සහ සවුත් ඕස්ට්‍රේලියා වලට විදේශගත සිසුන් පැමිණීමට අදාළ වුණු ක්‍රියාවලීන් පයිලට් ස්කීම්ස් මේ වන විට තාවකාලිකව නතර කරන්නට ඕස්ට්‍රේලියානු පාලන අධිකාරිය තීරණය කරන්නේ එවැනි පරිසරයක් ඇතුළත සිටයි. විශේෂයෙන්ම ඔවුන්ගේ වික්ටෝරියා එවැගේ මෙල්බර්න් යන ප්‍රදේශ යම් අවධානමකට ලක්වීම සිදුවීම අප ඔබට ප්‍රතිදින්ම වාර්තා කළා. මේ වන විට much uncertainty of the international students මේ විදේශගත සිසුන්ගේ පැමිණීම තුළ මෙල්බර්න් සිඩ්නි වික්ටෝරියා නිව් සවුත් වේල්ස් මේ කියන ප්‍රදේශ යම් අවධානමකට ලක්ව තිබෙනවා. ඒ අනුව මේන් ප්‍රකාශ කරන ආකාරයට many of these students who fled Victoria said they paid between 200 to 800 Australian dollars to travels agencies to ferry them to NSW in small groups by car days before NSW Premier Gladys Breckinridge announced her decision to close the state borders. මේ සිසුන් විවිධාකාරයෙන් මුදල් භාවිත කරමින් මේ බෝඩර්ස් හරහා ගමන් කිරීම සිදු කර තිබුණා. ඒ අනුව ඔවුන් විවිධ දිස්ත්‍රික්කවලට ඇතුල් වීම සිදු වෙලා තිබුණා. දැන් මේ වන විටදී ඒ හා සම්බන්ධයෙන් ඩිසිෂන් එකක් කරන් තිනවා close the states borders. ඒ අනුව දේශ සීමාවන් වසා දමන්නට නගර සීමාවන් වසා දමන්නට ඔවුන්ට තීරණය ගන්නට සිදුවන්නේ මේ කියන කාරණා නිසා. Many students resorted to traveling by road due to limited flights from Melbourne to Sydney. ගුවන් යාන භාවිත නොකර මංමාවත් භාවිත කරමින් Melbourne ඉඳලා Sydney වලට බොහෝ සිසුන් ගමන් කිරීම සිදු කර තිබුණා. According to the report, one Chinese student Judy Jia said her parents had been very worried about her and were begging scrapper for international airline tickets with one-way economy flights from Sydney to Shanghai costing between Australian dollars 5,000 to Australian dollars 12,000. මේ අනිත් කාරණේ ඒ තමයි මේ වන විට ගුවන් ගමන් සඳහා බරපතල ආකාරයේ වියදමක් දරන්නට සිදු වෙලා තිබෙනවා. ස්ථාවර මතයක් අනුගමනය නොකිරීම මත මේ සිසුන් පවා බරපතල ආකාරයේ පීඩනයකට ලක්ව තිබෙනවා කියලයි වාර්තා. මේ අනුව ඕස්ට්‍රේලියාවේ ගෙවුණු දවස තුනදී වික්ටෝරියා හේදී 317ක් නව ආසාදිතින් වාර්තා වීම සිදු ඇති බවට අප වෙත වාර්තා වෙනවා. ඒ අනුව මේ වන විට biggest daily increase on the coronavirus numbers cases යනුවෙන් වාර්තා කරන්නේ වික්ටෝරියා ප්‍රදේශයේ පිළිබඳ මේ වන විට බරපතල අවදානමක් මතුව තිබෙනවා. ඒ නිසා මේ ගෙවුණු දවස තුනදී ඉතාමත් ශීඝ්‍ර 317ක ආසාදිතින් ප්‍රමාණයක් වාර්තා වීම පැහැදිලි ලෙසම අභියෝගයක් බවට මේ වන විට පත්ව තිබෙනවා. කෙසේ වෙතත් ඕස්ට්‍රේලියාව මේ වන විට පාලනය සඳහා අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. නමුත් වසංගතයේ පැතිරීම සම්බන්ධයෙන් මූලිකම ක්‍රියාවලියක් විදිහට ඔවුන් හඳුන්වා දීමක් සිදු කර තිබුණා. විදේශගත දරුවන් යළි පැමිණ අධ්‍යාපනය හැදෑරීමේදී ඔවුන් සඳහා නිශ්චිත ආකාරයේ වැඩපිළිවෙලක් සකස් නොකිරීම පැහැදිලි අභියෝගයක් බවට පත් වෙලා තිබෙනවා. ඒ නිසා මේ වන විට ඒ අභියෝගයක් බවට පත් වුණා කියන කාරණේ ඔවුන්ගේ ප්‍රකාශය බවට පත් වෙන්නේ. එලෙසින්ම සතුටු හිතන ප්‍රවෘත්තියක් වාර්තා කරන්නට තිබෙනවා. ලැබෙන තොරතුරු වලට අනුව මේ වන විට තුන්වන පියවර දක්වා ෆර්මානියා නගරයේ ගමන් කිරීමට හේතු කටයුතු කරමින් තිබෙනවා. ෆර්මානියා did not appear in infection list of the highest residential areas
last 10 days ගෙවුණු දින 10 ඇතුළතදී වැඩිම ආසාදිතින් වාර්තා වුණු දිස්ත්‍රික්ක අතර ෆර්වානියා වාර්තා නොවීම මත පදනම්ව ෆර්වානියා තුන්වන පියවරට ගමන් කිරීමේ සූදානමක් තියෙනවා. The third stage according to the plan is cancelling the partial ban, assessing need for the territorial isolations, new activities added to the activities that were resumed to first and second stages. ඒ අනුව අලුත් ක්‍රියාකාරකම් ඔබට එකතු වෙනවා. ඒ අනුව 30ක් වුණු ඔබගේ සීමාව 50 දක්වා වර්ධනය කරන්නට පුළුවන් වෙනවා. ඒ වගේම social care home visit පුළුවන්. ඔයා හෝටල් යලි විවෘත කරන්න පුළුවන්. resort යලි විවෘත කරන්න පුළුවන්. hotel apartments විවෘත කරන්න පුළුවන්. ඒ වගේම taxi සේවය යලිත් ආකාරයෙන් සක්‍රිය කරන්නට පුළුවන්. මේ නිසා වෙනදා තිබුණු 30 සීමාව දැන් ඉවත් වෙලා 50 දක්වා පැමිණීමට ෆර්වානියා ප්‍රදේශයට දැන් හැකියාවක් ලැබෙනවා. ඒ නිසා there has been continuous assessment of the health condition to resolve the date of transition to the third stage is expected to be on July 21st. ජූලි 21 වනදා සිට ෆර්වානියා නගරය තුන්වන පියවරට නම් 50ක් විවෘත කිරීම සඳහා පියවර තැබීමට මේ මොහොතේදී අදාළ බලධාරීන් සාකච්ඡා පවත්වමින් සිටින බවටයි අප වෙත තොරතුරු වාර්තා වී තිබෙන්නේ. ඒ වගේම විශේෂයෙන් කුවේට් බැංකු මේ වෙද්දී ඔබට දැනුම් දීමක් කරනවා. ඔබට එන්න පුළුවන් ඊමේල්, SMS, ෆෝන් කෝල් මේ සියලුම දේ හරහා ක්‍රියාත්මක වෙන්නේ ජාවා ආරමක්. එනම් ව්‍යාජ ආකාරයේ දුරකථන ඇමතුම්, ව්‍යාජ ආකාරයේ කෙටි පණිවිඩ, ව්‍යාජ ඊමේල් මේ හරහා ඔබගේ ගිණුම්වල තියෙන මුදල් වලට බලපෑමක් කිරීමේ හැකියාවෙන් කුවේට් රාජ්‍ය තුල මෙවැනි ආකාරයේ ජාවා ආරමක් ක්‍රියාත්මක වන බව ප්‍රකාශ කර තිබෙනවා. ඒ නිසා ඔබ සියලු දෙනාම අවධානයෙන් සිටින්න. මේ වෙලාවේ ආර්ථික අපහසුතා මැද ඉන්න ඔබ හැමෝටම මෙවැනි ආකාරයේ ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදු වුණොත් ඒ තවත් ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා බොහොම පැහැදිලිව ඔබෙන් ඉල්ලන දේ තමයි මෙවැනි ඒවාට ප්‍රතිචාර දක්වන්නට, මෙවැනි ඒවාට අනුගතව ක්‍රියාත්මක වන්නට කිසිසේත්ම කටයුතු කරන්න දෙපා කියන දේ ඔබ හැමෝගෙන්ම ඉල්ලනවා. එහෙම නොවුනොත් පැහැදිලිවම ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙනවා. කෙසේ වෙතත් ෆර්වානියා ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ තමයි අනිවාර්යෙන්ම සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් පිළිපදින්න කියන කාරණය. මීට අමතරව shop owners market fail to cash it on the දෙලස් විශේෂයෙන්ම දැන් මේ වෙද්දි වෙළඳසැල් විවෘත වෙලා තිබුණා. අපි දන්නවා සිකුරාදා වෙළඳපොළ පිළිබඳ කතිකාවක් තිබුණා කුවේට් වල. ඒ නිසා වෙළඳසැල් ආශ්‍රිතව නිසි ආකාරයේ ක්‍රමවේද අනුගමනය නොවීම පිළිබඳ චෝදනා තියෙනවා. ඒ නිසා හැමෝගෙන්ම ඉල්ලන්නේ මේ වෙලාවේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදත් එක්ක ඉදිරියට යා යුතුයි. නැතිනම් යම් යහපත් තත්ත්වයකට කුවේට් හි තත්ත්වය පැමිණෙමින් තිබෙන එක විනාශයකට හැකියාවක් තියෙන නිසා ඒ පව අපි ඔබෙන් ඉල්ලීමක් කරනවා. එතනින් පසු අපි අවධානය යොමු කරනවා අද දවසේදී මේ මොහොතේදී එක්සත් අරාබි එමිරාජ්ය නැත්නම් ඩුබායි හි පවතින තත්ත්වය පිළිබඳ අබුඩාබි රිලීස් ටෙස්ට් නව් අපොයින්ට්මන්ට්ස් ඔන්ලි මේ වන විට දැන් අබුඩාබි වල පරීක්ෂණ සිදු කිරීම සම්බන්ධයෙන් යම් තීරණයකට පැමිණෙනවා. ඒ අනුව COVID-19 පරීක්ෂණ සිදු කිරීමේදී ඔවුන් අපේක්ෂා කරනවා රැපිඩ් කොරෝනා වෛරස් ස්ක්‍රීනින් ටෙස්ට් ටු එන්ටර් අබුඩාබි එමිරේට් මස්ට් නව් බුක් ද අපොයින්ට්මන්ට්ස් ඔන ඩෙඩිකේටඩ් වෙබ්සයිට්. වෙබ්සයිට් එකක් වෙනම තියෙනවා. ඔබට PCR ඔබට මේ වන විට පරීක්ෂණය කරගන්නට ඕන රැපිඩ් පරීක්ෂණය කරගන්නට අවශ්‍ය නම් ඔබට පුළුවන් වෙබ්සයිට් එකට ගිහිලා වෙලාවක් වෙන් කරගන්න. ඒ වෙලාව ප්‍රයෝ බුකින්ග්ස් වලට ඒ වෙලාව වෙන් කර ගැනීමට අදාළව තමයි ඔබට අවස්ථාව ලැබෙන්නේ. මේකට හේතුව තමයි ඉතාමත් වැඩි ඉල්ලුමක් තියෙන මේ වෙලාවේ ටෙස්ටිං වලට. ඒ නිසා හැමෝගෙන්ම ඉල්ලීමක් කර තිබෙනවා ඔබගේ අපොයින්ට්මන්ට් එක බුක් කරගන්න වෙබ්සයිට් එකට ගිහිල්ලා. ඒ බුක් කරගත්ත පස්සේ නියමිත වෙලාවක් ඔබට ලැබෙනවා. ඒ වෙලාව අනුව තමයි ඔබට PCR ටෙස්ට් එක හෝ එහෙම නැතිනම් රැපිඩ් ටෙස්ට් එක මේ කියන දේ කරගන්නට හැකියාවක් ලැබෙන්නේ. ඒ වගේම විශේෂයෙන් මේ වන විට සංචාරය කරන්නට එම රටවලට පැමිණීමට බලාපොරොත්තු වෙ සිටින එම රටවලින් පිටවීමට බලාපොරොත්තු වෙ සිටිනවා. මේ සියලු දෙනාගේම ලොකු ඉල්ලීමක් තියෙනවා මේ ක්‍රියාවලිය පිළිබඳ. ට්‍රැවලර්ස් විත් නෙගටිව් COVID-19 ටෙස්ට් PCR රිසල්ට් will be continued to be allowed to enter the Emirates within 48 hours. ඒ වගේම කෙනෙකු පැමිණෙනවා නම් Emirates නැත්නම් එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයට පැය 48ක කාල සීමාවක් බලංගු වුණු PCR ටෙස්ට් එකක ඔබට පුළුවන් රටට පැමිණෙන්නට. ඒ නිසා පැය 48ක් වැලිඩිටි එක තියෙන PCR ටෙස්ට් එකක් බොහොම පැහැදිලිවම වලංගු එකක් බවට ඔවුන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ පිළිබඳව හොඳින්ම දැන කියා ගන්න කියන ඉල්ලීම අපි ඔබෙන් කරනවා. මොකද එහෙම නොවුනොත් අපහසුතාවයන්ට ඔබට මුහුණ දීමට සිදුවන නිසා. ඒ නිසා PCR ටෙස්ට් එවැගේම රැපිඩ් ටෙස්ට් මේ මොහොතේ සිදු කරන්නේ හොඳින්ම මතක තියාගන්න පැහැදිලිවම ඔබ ලබා ගන්නා කලින් වෙන් කර ගන්නා වේලාවට අනුකූල බව ඔබ හොඳින් මතක තියාගන්න. ඒ වගේම මේ වන විට අප හඳුනා ගන්නවා අද දවසේදී සෞදියේ තොරතුරු වලටත් අපි අවධානයක් යොමු කරනවා. විශේෂයෙන්ම සෞදියේ සිටින ඔබට කනගාටු හිතෙන ප්‍රවෘත්තිය කිමේ? ඒ සෞදි අරාබියාවේ සිටින ලක්ෂ 12ක් වුණු විදේශගත ශ්‍රමිකයින්ට 2020දී සෞදි ජොබ් මාකට් එකෙන් පිටවීමට සිදු වෙනවා. While unemployment rates among Saudi will maintain the same as previous level of
12% by the end of 2020. විස්සයි 20 වෙද්දී සෞදියේ පවතින අවු රැකියා විරහිතභාවය 12% දක්වා වර්ධනය විය හැකි. ඒ නිසා සෞදි ලේබර් මාකට් එකේ ඩෙවලොප්මන්ට් එකක් විදිහට මේ වෙන විට තීරණය වෙනවා. සෞදියේ සිටින්න අවු විදේශගත ශ්‍රමිකයින් ලක්ෂ 12ක් 20යි 20 වෙද්දී සෞදියෙන් පිටමං කරන්නට. ඒ අනුව සෞදිය මේ වන විට ඊට අදාළ බිස්නස් ප්ලෑන් සකස් කරමින් තියෙනවා. මේ වන විට විශේෂයෙන්ම සෞදි සඳහා බොහොම ලොකු ඉල්ලුමක් සහිතව බොහෝ ජනතාවක් යනවා. දැන් කුවේට් වල ප්‍රශ්නෙම සෞදියෙන් මතුවෙනවා. රැකියා විරහිත වීම මත පදනම්ව තමන්ගේ රටේ මිනිස්සුන්ට ජොබ් දෙන්න බැරි ප්‍රශ්නයක් මතුවීම තුළ දැන් ඔවුන් සූදානම් ලක්ෂ 12ක් වුණු විදේශගත ශ්‍රමිකයින් සෞදියෙන් පිටමං කරන්නට මේ 20යි 20 අවසාන වෙද්දී. According to the report, the overall business environment will gradually improve in the second half of this year. මේ අවුරුද්දේ දෙවන භාගයේ වෙද්දී ආර්ථිකය යලි පිබිදීමකට ලක් වෙන්නට පුළුවන්. And the new employment will carry better prospect to the employments of Saudi citizens. ඒ හරහා ලැබෙන්නා වූ ආර්ථික ප්‍රතිලාභයන් සෞදි ජනතාව අතර බෙදා හැරිය යුතුයි කියන තීරණයයි ඔවුන් සිටින්නේ. ඒ නිසා ලක්ෂ 12ක් වුණු විදේශගත ශ්‍රමිකයින්ට 20යි 20 දී සෞදි අරාබියෙන් නික්ම යන්නට සිදුවන බව ඔබ හොඳින් මතක තබා ගන්න. ඒ නිසා මෙවැනි දේවල් පිළිබඳ අවධානයෙන් යුතුව ඔබ ඔබේ වැඩ කටයුතු සිදු කිරීම පැහැදිලිවම සිදු කළ යුතුයි. එය නොවෙන්නට අනිවාර්යෙන්ම ආර්ථිකමය අපහසුතාවලට ඔබට පත්වන්නට සිදු වේවි. ඒ නිසා දැන්ම අපි ඔබෙන් ඉල්ලනවා සැලසුම් කරගන්න. ඒ සැලසුම් කර ගැනීම තුල පුළුවන් ඔබට අනිදිරියේදී පැහැදිලිවම ඔබේ ජීවිත ජයග්‍රහණය කරන්නට. අප මීළඟට ඕමානයටයි අවධානය යොමු කරන්නේ. 1679ක් නව ආසාදිත සිදුවීම් ගෙවුණු පැය 24 දී වාර්තා වෙනවා. මරණ අටක්ද සහිතව යනුව සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 61247ක් බවට පත්වෙද්දී සමස්ත මරණ සංඛ්‍යාව 281ක් බවට පත්වලා තිබෙනවා. මේ වෙද්දී ඕමානයේ විදේශගත නව වාර්තා වුණු සිදුවීම් අතර 1313ක් ඕමාන ජාතිකින් 366ක් විදේශගත ශ්‍රමිකයින් ආසාදිත බවට පත්ව තිබෙනවා කියලායි වාර්තා කරන්නේ. ඒ අනුව සමස්ත මරණ 281ක් බවට දැන් පත්වලා තිබෙනවා. ඊයේ දවසේදී 1051ක් ඕමානයේ සුව වුණා. දැන් 39038ක් සමස්ත සුව වුවන් ලෙස හඳුනාගෙන තිබෙනවා. ඕමානයේ මේ වන විට පවතිනා වූ තත්ත්වය වන්නේ ඕමන් has seen a spike in virus infection. යම් ආකාරයේ වර්ධනයක් දක්නට ලැබෙනවා මේ දිනවලදී ආසාදිතින්ගේ වාර්තා වීම. ඒ නිසා රජයේ විසින් දැනුම් දී ද ගවර්නර් ඔෆ් දෝෆුර් and the state of Masri are closed until further notice. ඒ අනුව විශේෂයෙන්ම ඕමානයේ දෝෆාර් ඕමන් ගවර්නර් ඔෆ් දෝෆාර් and the state of මසිරා දෝෆාර් සහ මසිරා කියන දේ තවදුරටත් වසා තබන්නට කටයුතු කරනවා කියන කාරණය තමයි කොරෝනා වෛරසයේ ව්‍යාප්ත වීම හා සම්බන්ධයෙන් ගන්නා වූ ආරක්ෂිත ක්‍රමවේද තුළ ඕමාන් රාජ්‍ය විසින් මේ වන විට දැනුම් දී තිබෙන කියන කාරණය අපි ඔබට දැනුවත් කරනවා. මේ ප්‍රදේශවල ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන්ම ඔබ අවධානය යොමු කරන්න මේ කියන නීතිමය ක්‍රියාවලීන් වලට යටත්ව ක්‍රියාත්මක වන්න. අපි යනවා කටාර් වලට. කටාර් වලින් වාර්තා වෙනවා නව ආසාදිතින් 450ක්. ඒ වගේම එක් මරණයක් වාර්තා වෙද්දී සමස්ත ආසාදිත සංඛ්‍යාව 104983ක් බවට පත්ව තිබෙනවා. ඒ අනුව ගෙවුණු දවස තුලදී 450ක් නව ආසාදිත වාර්තා වීම එක්ක මේ පිළිබඳ තොරතුරු හොයාගෙන යන විටදී අපට හම්බ වෙනවා රට තුල පවතිනා වූ තත්ත්වය වන්නේ මේ වෙද්දී සමස්තයක් විදිහට යම් ආකාරයේ පාලනයකට ලකුණද දෛනික ආසාදිතින් වාර්තා වීම සිදු වෙලා තිබෙනවා. 477 දෙනෙකු ගෙවුණු පැය 24 දී සුවය ලබා තිබෙනවා. ඒ අනුව 101637ක් මේ වෙද්දී සුවය ලබා තිබෙනවා. ඔවුන් PCR පරීක්ෂණ 4209ක් ගෙවුණු දවසේදී තුරු සිදු කරලා සමස්ත 424858ක් PCR පරීක්ෂණ කර තිබෙනවා. මේ වෙද්දී 592ක් යම් ආකාරයෙන් රෝගී තත්ත්වය උත්සන්න වී තිබෙනවා සහ 135ක් මේ වෙද්දී දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබනවා කියලයි අපට වාර්තා වෙන්නේ. ඒ වගේම මේ වන විට අප අවධානය යොමු කරනවා තවත් සුවිශේෂී කාරණයක් පිළිබඳ ලොනියන්තරින් කතා බහට ලක් වෙන රාජ්‍යයක් විදිහට ලෙබනන් රාජ්‍යය පිළිබඳවත් අපි අවධානය යොමු කරනවා. යනුව ලෙබනන් රාජ්‍යයේ ආර්ථිකමය විපාකයේ තුල මේ වෙද්දී දැවැන්ත අර්බුදයකට වුන් ගමන් කරමින් තිබෙනවා. මේ වෙද්දී ප්‍රකාශ කරන ආකාරයට ජාත්‍යන්තර මාධ්‍ය ලෙබනන් is not in a crisis. ලෙබනනයේ තිබෙන්නේ අර්බුදයක නොව එය මේ වන විට විනාශ වී හමාරයි කියන කාරණය. එනම් බිඳ වැටි හමාරයි. කොරෝනා වෛරසයේ සිදුවීම, ආර්ථිකමය අර්බුදය, තවත් වෙනත් බලශක්ති අර්බුද, මේ සියලු දේ මත පදනම්ව මේ වන විට ලෙබනනය අර්බුදයක තියෙන රාජ්‍යයක් නොව ලෙබනනයේ බිඳ වැටි හමාරයි කියන කාරණයයි තිබෙන්නේ. ඔවුන්ගේ ශීතකරණවල කෑම නැහැ, ඔවුන්ට විදුලි බලය නැහැ, ඔවුන්ගේ දැඩි සත්කාර ඒකකවලට විදුලිය නැහැ. මේ ප්‍රශ්න මත ලෙබනනය බරපතල ව්‍යසනයකට පත්ව ඉවරයි. Hunger crimes on the rise in the crisis hit in the Lebanon. මේ වෙද්දි කුසගින්නත් එක්කයි ලෙබනනයේ ජනතාව සටන් කරන්නේ. ඒ නිසා ලෙබනනය තුල ඩොලර් නැති ප්‍රශ්නයටත් වැඩිය
මිනිසුන්ට කන්න නැති ප්‍රශ්නයක් මේ වෙදි ලෙබනනය තුළ උද්ගත වී ඇති බව ඔබ සියලු දෙනාම විශ්වාස කරනවාද මෙයයි මේ මොහොතේදී තත්ත්වයේ විදිහට වාර්තා කර තිබෙන්නේ ලෙබනනයේ ඒ වගේම අප අවධානය යොමු කරනවා අද දවසේදී ඉතාලිය දිසාවටත් ඉතාලියේ මේ වන විට වාර්තා කර ඇති ආකාරයට තවදුරටත් ඔබෙන් ඉල්ලන දේ තමයි ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්න ඒකට හේතුව තමයි ඉතාලිය තුල තාමත් වසංගතයේ සිටින්නේ නිද්‍රාශීලී තැනකයි ඒ නිසා ඔබ ගමන් කරන්නා වූ ක්‍රියාවලීන් මත පදනම් ඔබ කරන්නා වූ කටයුතු මත පදනම් යලිත් පිබිදීමක් වෙන්නට පුළුවන් ඒ නිසා බීච් වලට යන්නට අවස්ථාව දීලා තිනවා ක්‍රීඩා තරඟ වලට යන්න අවස්ථාව දීලා තිනවා ඒ හැම තැනකදීම ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්න කියන ඉල්ලීම බොහොම පැහැදිලිවම සිදු කර තිබෙනවා මොකද නොයසේනම් යලිත් වතාවක් කර ලොම්බාඩි වැනි ප්‍රදේශවල සිදු වුණා වූ ඛේදවාචකය ඇති විය හැකියි කියන දේ ඒ නිසා ලබා දුන්නු නිදහස අයුතු විදිහට පාවිච්චි කරන්නට එපා කියන කාරණේ ඉන්දියා බලධාරීන් ප්‍රකාශ කරනවා ඉන්දියාව ඉතාලි බලධාරීන් ඉන්දියාවට යනවා මේ වෙද්දි කොරෝනා වෛරසයේ බරපතල ප්‍රහාරයක් එල්ල කරමින් තිබෙනවා ඉතාලි ඉන්දියාවට ගෙවුණු දවස තුලදී 32,000 new cases in 24 hours 32,000ක් නව ආසාදිතින් ගෙවුණු පැය 24 තුලදී වාර්තා වෙද්දී 970,169ක් බවට ඉන්දියාවේ ආසාදිතින්ගේ සංඛ්‍යාව පත්ව තිබෙනවා බිලියන 1.3ක ජනගහනයක් සිටින මේ රාජ්‍ය නොවැම්බර් මාසයේ වෙද්දී පීක් වෙන්නේ නොවැම්බර් මාසයේදී තමයි උත්සන්න වෙන්නේ එහෙම වුණොත් මේ රට කොයිතරම්නම් අභියෝගයකට පත් වේවිද මරණ සංඛ්‍යාව දවසින් දවස වැඩි වෙනවා හැබැයි ඉන්දියාව තුළ පවතිනා වූ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ හැකිද දැවැන්ත ජනගහනයත් එක්ක ඔවුන්ට මේවා පාලනය කරගත හැකිද මේක තමයි ලෝකයේ පවතින අර්බුදය අප ශ්‍රී ලංකාව පිළිබඳව විශේෂයෙන් කිව යුතුයි ඒ තමයි ශ්‍රී ලංකාවත් මේ මොහොතේ සිටින්නේ නිද්‍රාශීලී වූ අවධානමකයි බලධාරීන් විවිධාකාරයෙන් ප්‍රකාශ කියනවා පොකුරු වාර්තා වන්නේ නැහැ ගැටලු නැහැ මෙහෙමයි කියන කාරණේ නමුත් මේ වන විට සමාජය තුළ විවිධ කතිකාවන් නිර්මාණය වෙමින් පවතිනවා කෙසේ හෝ ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතුයි මේ රට වෙනුවෙන් පැවරු යම් කොන්දේසි සහගත ක්‍රියාවලීන් තිබුණා බසයක යන්නට නම් සීට් ගානට ඉන්නට ඕනේ රැස්වීම පවත්වන්නට බෑ මේ වගේ දේවල් වලට අත්සන්තබා මේ රටේ පාලන අධිකාරිය තීරණ ගත යුතුයි නොයසේනම් සිදුවන්නේ මේ රටේ අමු සොහොනක් බවට පත්වීමයි බොලීවියාවේ මේ වන විට මිනි පාරවල් වල දමා යන තැනට පත්ව තිබෙනවා ශ්‍රී ලංකාව වාසනාවකට මේ දක්ෂ ලෙස කළමනාකරණය කරගත්තා නමුත් මේ කන්ද කාඩු ඇති වුණු පොකුර කියන දේ අපට බීතියක් මවා තිබෙනවා ඒකට හේතුව රට පුරා දිස්ත්‍රික්ක කිහිපයකින්ම ආසාදිතින් වාර්තා වීමත් එක්ක රාජාංගනයේ මේ වෙද්දි ලොක්ඩවුන් කර තිබෙනවා රාජාංගනයේ ලොක්ඩවුන් කිරීමත් එක්ක රාජාංගනය පුරා බොහොම ඉහළ පැතිරීමක් අප හඳුනා ගත්තා ඒ නිසා අනෙකුත් ප්‍රදේශවලද මේ අවධානම වළක්වාලීම වෙනුවෙන් අප ඉල්ලීම් කරන්නේ ගත යුතු තීරණය ඉක්මනින් ගන්න වෙන යම් යට බලාපොරොත්තු ගැන නොසිතා කියන ඉල්ලීම මේ රටේ පාලන අධිකාරියෙන් අප ඉල්ලනවා